ශලිනියක් ඊට ආසයි ශලිනිය මං මේ මගේ කෙනෙක් වෙන්න තමයි කැමති කියලා කැමති ශලිනි තරහ චුට්ට කර ඇන්ඩ්‍ර මංගේ වැරද්දකුත් නැහැ මල්ලි කර වැරද්දක දැනටත් මම කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න කවුරු හරි පිළිවෙල නැහැ දෝනවාගේ වැඩ කියලා එහෙම පයින්නද එහෙම පිළිවෙල නැහැ දස වසක විශ්වාසයේ සිය වසක් පෙරට Good Life Super Center ආදරයෙන් ඉදිරියට සස්රිකා අද හරිම ලස්සනයි ඔයා ඒ නිසා මම හිතුවා ඇත්ත කතා කරන්න ඕනේ කියලා Thank you එකපාරට ලොකු වෙලා නේද ලොකු වෙලා දමිත්‍රාක ලොකු කරා මම ඒ කියන්නේ අපි ওই වගේ සාරි එකක් අඳගෙන මේ අපි සස්රිකාව දැකලම නැහැනේ අපි දැකලා තියෙන චූටි බබා කාලේ ලිටල් ස්ටාර් ඊට පස්සේ ලොකු වුණා හැබැයි අපිට තාම බබා ඔව් ආ බබා තාම අවුරුදු දැන් 16යි මම අද දමිත්‍රාකගේ දෙවැනි මනමාලිනේ ඔව් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක දමිත්‍රාක තමයි මම පළවෙනිම දෙවැනි මනමාලියක් කරේ එතකොට ස්කූලේ තියෙන හිතවත්කම ඒ නිසා තමයි අද දැන් රයිට්ස් මේ තුනේ නේ දමිත්‍රාකගේ හරිම සතුටුයි ඇත්තටම දමිත්‍රාක මට කිව්වේ නැහැ මම රයිට්ස් මේට් කියලා මට ගෙදරට අම්ම දැනගෙන ඉඳලා හැබැයි මට ගෙදරට බොක්ස් එකක් එවලා බ්‍රයිට්ස් මේට් කියලා ගහලා යා ප්‍රසෙන්ට් එකකුත් එක්ක එවුවාම මම දමිත්‍රාක අම්මට කියලා තිබුණේ ඒක වීඩියෝ කරන්න කියලා. يعني සාමාන්‍යයෙන් අම්මා ගෙදරට gift එකක් ගෙනාම එහෙම වීඩියෝ කරන්නේ නැහැනේ මම ඒක ඕපන් කරන එක. හැබැයි මට තේරුණා මොකක් හරි තමයි කියලා ඊට පස්සේ ඒක ඕපන් කරාට පස්සේ දමිත්‍රාකගේ බ්‍රයිට්ස් මේට් කියලා හැව තිබුණා. ඉතින් මට හරිම සතුටුයි. මේ ඉතින් දැන් කොහමද කීවසර දෙන්නේ නැ වයස කීයකින් කමක් නැ මගේ හවට කමන්නේ දැන් මේ අවුරුද්දට අවුරුදු 16යි ඒ කියන්නේ 11වසර හරිනම් මේ අවුරුද්ද තමයි ඔලෙවල්ස් කරන්න ඕනේ හැබැයි කොවිඩ් කේස් එකත් එක්ක ටිකක් පහු වෙන නිසා next year ඔලෙවල්ස් එතකොට දැන් ස්කෝලේ කිනාටියත් එක්ක කොහොමද ස්කෝලේ වැඩ කටයුතු කරගන්න ලේසිද නැත්නම් මගේ ඇරෙනවද ටිකක් මගේ ඇරෙනවා නැත්නම් නැහැ හැබැයි දෙකම බැලන්ස් කරගෙන යනවා ටිකක් මේ අවුරුද්ද නම් ඉගෙනීම පැත්තට වැඩි අවධානයක් දෙනවා මොකද ඔලෙවල්ස් නේ ඒ නිසා දෙකම බැලන්ස් එක කරගෙන යනවා මේ දැන් අම්මගෙන් ලැබෙන සහයෝගය කොහොමද අම්මා හැමදාම පස්සෙන් ඉන්නවනේ සස්රිකා ෂූට් එකකට ප්‍රෝග්‍රෑම් එකට ආවද නේද ඔව් අම්මා මගේ ඇත්තටම හේවනල්ල වගේ මම යන්නේ කොතනද අම්මා අනිවාර්යෙන් එතනට එනවා ඇත්තටම අම්මා නැත්තම් මම අද මෙතන නැහැ මොකද අම්මා තාම මාව ස්ටුඩියෝ එකකටවත් අනින් යවල නැහැ අම්මගෙන් ලැබෙන සපෝට් එක මට වචනින් කියන්න බෑ ඒ තරම් අම්මා මගේ හේවනල්ල වගේ මාත් එක්කම හැම වෙලාවෙම ඉන්නවා ඒතර ඉදිරියේදී දැන් රංගන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරන්නද ආසාව තියෙන නැත්තම් ගායන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු කරන්නද ටිකක් තමයි ප්‍රශ්නය. වැඩක් ආස? ආස ගායනයට ආසයි. මොකද මම ගායනින්නේ මේ ශාස්ත්‍රයට එන්නේ ඉඳ ගායනයට ආසයි. අපි රංගනයටත් ආසයි. දෙපැත්තෙන් යන්න තමයි ගොඩක් මාස. මම ආයෙත් අහනවා චුට්ට කරි දශමයක් කරි වැඩියෙන් ආස රංගන ශිල්පියෙක් වෙන්නත් ගායන ශිල්පියෙක් වෙන්න. චුට්ට කරියස් ගායන ශිල්පියෙක්. අම්මයි කැමත්ත අම්මා හිමනේ අම්මා කියලා තියෙන්නේ මම කැමති මොකදද ඒක කරන්න කියලා අපි අම්මත් මං හිතන්නේ කැමති මම ගායනය පැත්තෙන් යනවට මං හිතන්නේ අපචයන් කැමති කියන අම්මා හිම කියලා නැහැ අම්මා දෙකටම කැමති මත් හිතන්නේ අම්මා කැමති ගායනය පැත්තෙන් යනවට වෙන්න ඕනේ දැන් ඔයාලට ඉදිරියේදී ස්කෝලේට අමතරව දැන් හම්බෙලා තියෙන චරිතයකට වෙනස් චරිතයක් හම්බෙනවා නම් මොන වගේ චරිතයක් හම්බෙනවලුත් කැමති රඟපාන්න මට ඉස්කෝලේ නාට්‍ය හම්බෙලා තියෙන්නේ පාසල් ළමෙක් දුප්පත් පාසල් ළමෙක් හැදෙන ළමෙක් ටිකක් නපුරු අර ටග්ගල් තරහ යන කෙනෙක් ඉතින් මං කැමති අර හරි ගොඩාක්ම සංවේදී චරිතයකට රඟපාන්න ආසයි මොකද ඉස්කෝලේ ඒකේ සංවේදී අවස්ථා තියෙනවා හැබැයි අර ඒකේ මර ටිකක් ටග්ගල් තරහ යනවා අර අකට් බයිනවා අර එහෙමයි ඊට වැඩි මං කැමති ගොඩාක් සංවේදී කැරක්ටර් එකක් කරන්න ආසයි. ඒක නේ අඬන්න කැමති. ඔව්. අඬන ගමන් ප්‍රේක්ෂකයෝ අඬවන්න කැමති. ඔව්.
දැන් ඔයාගේ ඔයා රංගන ශිල්පිනියක් විදිහට මුලින්ම රඟපාලා ටීවී එකේ බලද්දි අම්මගෙන් ලැබුණ ප්‍රතිචාර කොහොමද? අම්මගෙන් ලැබුණ ප්‍රතිචාර ඔයා හොඳයි කිව්වද? ඔයා හොඳ රඟපාන්න තන තාඩු පාඩු තියෙනවා කියලා කිව්වද? අපේ අම්මා අඩුපාඩු කියලා දුන්නා. පුතේ මෙතන මෙහෙම වුණත් මං හිතනවා තව හොඳ වෙයි. තව ටිකක් වා නැචරල් වුණත් හොඳ වෙයි. ඒ වගේ අම්මා මගේ අඩුපාඩු කියන ඒ වගේම හොඳත් කියනවා. අම්මා ගොඩක්ම අප්පච්චි තමයි අඩුපාඩු කියන්නේ. මෙතන ධෝනි මෙහෙම වුණත් හොඳයි. එහෙම කියන්නේ අම්මා ටිකක් කියනවා අඩුයි. ඒ කියන්නේ අම්මා හොඳයි කියලා අර මාව මේ දිවි ගන්නවා. අප්පච්චි කියනවා මෙතන ධෝනි මෙහෙම වුණත් හොඳයි අර එහෙම. එතකොට දැන් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කියලා කවදාහරි හිතනොත් එහෙම රංගන කටයුතු නිසා රංගනෙන් ඈත් වෙනවද නැත්නම් අධ්‍යාපන කටයුතු කරලා ඉවර වෙලා රංගන කටයුතු කරනවද? එම හිතලා තියනවද? තාම නම් හිතලා නැහැ. තාම එහෙම බාධාවක් වෙලා නැහැ. මං හිතනවා ඉස්සරහට තියෙන ඇති වෙයි කියලා. එහෙම වුණත් ටික කාලෙකට රංගනේ නවත්තලා ඉක්ණීමි පැත්තට යමු වෙන තමයි. එහෙම වුණත් මං හිතනවා එහෙම වෙන්නේ නැති වෙයි කියලා. එහෙම වුණත් ඉක්ණීමි පැත්තම තෝරගන්නවා. සශ්‍රිකාට අම්මා බැනලා තියනවද? ඔව්. අදටම බයිනවද? අපිට කවදාවත් පෙන්නලා දෙන්නේ සස්තිකාගේ අම්මා සස්තිකාට බයිනවද කියලා. බනිනවා. මොන වගේ අවස්ථාවලද බනින්නේ? ගෙදරදී බනිනවා. ඒ කියන්නේ ටිකක් නැගිටින්න පළක් වුණාම එහෙම බනිනවා. සමහර වෙලාවට දැන් ටිකක් අර මගේ වෙලාවක සමහර ලාට බයිනවා. පිළිවෙල නැහැ දෝණු වාගේ වැඩ කියලා එහෙම බයිනවා. එහෙම පිළිවෙල නැහැ. අර අම්මගේ විදිහට මම ටිකක් පිළිවෙල මදි කියලා තින් පොඩ බැලුම් ගන්නවා. මොකද්ද අපිලිවෙලටම කරන වැඩේ කියන්නේ? අපිලිවෙලටම කරන වැඩේ කියන්නේ අම්ම කියනවා මං අර දැන් ගෙදර අස්කලන්න තිබුණා තේම මේ අර මට ඒක මට සැරියස් මම අස් කරන විදිහ. හැබැයි ඒක අම්මට සැරියස් නෑ. මේ බලන්න මේ වගේ හැටි අර එහෙම බලනවා. ඒ කියන්නේ මම අස් කරන එක අම්මට සැරියස් නෑ. දැන් ඊට වැඩි හොඳට අස් වෙන්න ඕන ගෙදර. සස්තිකාට මතකද අම්මා හැම ගොඩක් බඩපු දවසක් හේතුවක් එක්කල. එක දවසක් ගැහුවා. ගැහුවේ මම අම කෝල් එකක හිටියා. කෝල් එකක ඉඳලා මම මල්ලිත් එක මොකකට හරි රණ්ඩු වෙලා මේ අම්මට අම්මා මොකක් හරි වැදගත් කෝල් එකක හිටියේ. මම ගිහලා අම්මට ඒක කියනකොට ඒත් එක්ක බලනකොට වැදුනා ඒ පාර. ඒක මතකයි. ඒක තමයි ගුටි කාපු දවසකන මතකම හිටියේ. එදා ඇඬුවද? චුට්ට කර ඇඬුනා. මංගේ වැරද්දකුත් නැහැ මල්ලි කර වැරද්දකට. එයා මම මතක නැහැ වැරද්ද. එයා තමයි වැරද්ද කරේ. ඒකට මම තමයි ගුටි කෑවේ. ඒක පොඩක් ඉතින් ඇඬුනා. සස්කාද ගොඩක්ම සතුටු වෙන දවසක් මතකයක් තියනවාද? ගොඩක්ම සතුටු වෙන දවසක්. සතුටු වෙන දවස් නම් ගොඩක් තියෙනවා. කි මම ඉටල් ස්ටාර් වින් කරපු දවස ගොඩක්ම සතුටු වුණා. ඊට පස්සේ ඉටල් ස්ටාර් කරපු පස්සේ ඩ්‍රාමා එක ලැබෙන දවසෙත් මම ගොඩක් සතුටු වුණා. ළඟදීම වුණේ අපච්චි කියන්නේ නැතුව ලංකාවේ නැහැ. එයා කියන්නේ නැතුව ගෙදර ආවා. ඒ කියන්නේ අපි කවුරුද දැනගෙන හිටියේ නැහැ. අපි සර්ප්‍රයිස් කරන්නයි ගෙදර ආවා. ඉතින් ගොඩක්ම සතුටු වුණා. ගොඩක්ම දුක හිතෙන දවසක් තියෙනවද? ගොඩක්ම දුක හිතෙන දවසක්. ඔව් අපච්චි ලංකාවෙන් යන හැම දවසකම දුක හිතෙනවා. ඒක තමයි ගොඩක්ම දුක හිතෙන දවසකට. සස්ත්‍රිකා දැන් අපි බබා කියලා කිව්වට දැන් ටිකක් ලොකුයි. දැන් ගොඩක් ෆැෂන් එහෙම කරන්න පුළුවන් නේ. අද දැන් කැන්ඩි යන එකට ලස්සනයි. තවත් ගොඩක් අපි දකිනවා. ඉතින් ඔය සෝෂල් මීඩියා වල එහෙම ලස්සන ෆොටෝස් දානවා. ඒක ඇඳුම් නැඳගෙන. දැන් මේ අඳින ඇඳුම් අම්මගෙන් අවසරයක් ඇතුවද අඳින්නේ නැත්නම් සස්ත්‍රිකාට හිතනවා නම් මට මේක ලස්සනයි කියලා ඒ විලාසතාවන් කරනවා. නැහැ. අම්මගේ අවසරයක් ඇතුව තමයි. අම්මා තමයි ගොඩක් වඳින්. ඩිසයිඩ් කරන්නේ අම්මා. මමත් කරනවා. හැබැයි මට ඒක මැච් වෙන්නේ නැහැ වගේ නම් අම්ම කියනක මැච් වෙන්නේ නැහැ. ඒත් මමත් ආයික අඳින්න ට්‍රයි කරන්නේ නැහැ. එහෙම කැමති නැහැ. ගොඩක්ම අම්මා තමයි ඩිසයිඩ් කරන්නේ. අම්මා කියනවාද මේ වගේ ඒවා නම් ඔයා අඳින්න එපා කවදාවත් කියලා තියෙනවා? නැහැ. එහෙම කියලා නැහැ. අර කියන ඔයා කැමති දෙයකට කියලා හන. එතකොට මම දන්නවා අම්මා කැමති නැහැ කියලා. එතකොට අයින් කරනවා. දැන් හොඳ වෙලා අද කැන්ඩින් එකක් ඇඳනේ. කැන්ඩින් එක ගැලපෙනවා කියලා හිතනවාද? මං හිතනවා ඔය කියලා. ඔව් ආට හරිය ලස්සන කැන්ඩින් එක ඇඳලා. හිතෙන්නෙම නෑ චුංචි බබෙක් කියලා.
හොඳයි අධ්‍යාපන කටයුතු ගැන කතා කරලා ඉදිරියේදී මොන වගේ plans තියෙන අධ්‍යාපනයේ දැන් මට ඕ ලෙවල්ස් එක ළඟදී මෙන්න එතකොට එතනදී 9S ගන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ලෙවල්ස් කරලා මම කැමති වෙන රටකට යන්න ඊළා ඒ කියන්නේ මගේ කැම්පස් මම වෙන රටකට වෙන රටක කැම්පස් එකට යන්න ආසයි තාම ෂුවර් හැ මම ආසයි දැන් තාත්තා කියලා තියෙනවද තාත්තත් එක්කලා අම්මයි ඔක්කොමල පවුලේ ඔක්කොමත් එකට යන් කියලා පිටරට යන්න ඕ කියලා තියෙනවා යන්න බලාපොරොත්තුවක් තියෙනවද එහෙම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා හලෝ දැන් ඔයා දක්ෂ රංගන ශිල්පියක්නේ ඉච්චි වුණාට එතකොට දැන් ඇලියගේ අම්මේ අම්මත් එක්ක වුණත් හැමෝම දන්නවනේ අර සාහරහා එහෙමට කුංචි තරෝ ඊට පස්සේ දැන් රංගන ශිල්පියක් කොහොමද ලැබෙන්නේ ප්‍රතිචාර ප්‍රතිචාරකේ අතරම ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා මොකද මම මේ ශේෂිනු හිරිස්ටහරහා මම ඉඳන්නේ ගොඩක්ම මිනිස්සු මාව අතරගන්නේ ඉස්කෝලේ දිනුකි කියලා ඉතින් මේ හැමදේම ලැබෙනවා තේම නිසා එළියට ගියාම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරක් වචනින් කියලා නිම ගන්න බෑ හරිම සතුටුයි සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඔයා ආසම රංගන ශිල්පිනිය කවුද සීනියර්ස් ලගේ ආසම ශලිනියක් කට ආසයි ශලිනි මං මේ වගේ කෙනෙක් වෙන්න තමයි කැමති කියලා කැමති ශලිනි තරහ එතකොට රංගන ශිල්පිය ඉහිද කපාර පතක් නෑ ශලිනියක් කට ආසයි දැන් ඔයාට හම්බුනොත් එහෙම චිත්‍රපටයක් ස්කෝලේ ටෙලිනාට්‍ය දාලා හැබැයි රූපත කිරීමකට යන්නත් ඕනේ කියලා කිරීම කරනවා. ළඟදී මේ මාර්ගන ලැබිලා තියෙනවද? පොඩි ඉංග්‍රීසියක් දෙන්න පුළුවා. හා ඉතින් බලමු. ඒකෙන් චිත්‍රපටයක් කරනවා. කරන්න බලාපොරොත්තු ඉන්නවා. එහෙනම් මගේ සුබ පැතුම්. දැන් කොන්චි කාලෙකට ගොඩක් අයගේ ආසාවක් තියෙන බලාපොරොත්තුවක් තියෙන සංස්කෘතියක් මම ડોක්ටර් කෙනෙක් වෙනවා මම ලෝයර් කෙනෙක් වෙනවා මම ටීචර් කෙනෙක් වෙනවා මම යාහස්ස් කෙනෙක් වෙනවා මම පයිලට් කෙනෙක් වෙනවා ඔයාලට ඒ වගේ කොන්චි කාලේ බලාපොරොත්තුවක් තිබුණාද තිබුණා දැනටත් මම කැමති ડોක්ටර් කෙනෙක් වෙන්න කවුරු හරි කලා ශිෂ්‍යය දින ගමන් ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි මම කැමති අම්මගෙන් තාත්තගෙන් ගොඩක් ආදරේ කාඩු අනේ එහෙම නෑ දෙන්නම ගොඩක් ආදරේ එක සමාන ආදරේ කියලා නෑ දෙදරි වාදිනවා. ඔයා ගොඩක් කන්න කැමති මොනවාද? ගොඩක් කන්න කැමති. අපි කියන්නේ පෙරේතයි කියලා මම මේව කන හරි පෙරේතයි. පෙරේතයි. හිම කැමතිම කැමති නැහැ චොක්ලට්ස් වලට ආසයි. හිම එහෙම ස්පෙෂල් නැහැ. ස්පෙෂල් මම මේකට කැමති කියලා නෑ. මාගේ ජීවිතේ ඔයාලට ලැබුණ වටිනම තෑග්ග මොකක්ද? ලබුණු වටිනම තෑග්ග මගේ අම්මා අපච්චි හරි අපි දැන් හිතමු අම්මා ඔයාලට දුන්න තෑග්ග මොකද්ද වටිනම අම්මා මං හිතන්නේ අම්මා නිසා තමයි මට සිං කරන්න ඉන්නද අම්මා මියුසික් ටීචර් කෙනෙක් ඉතින් ඒ නිසා තමයි මම ඉතින් මටත් සිං කරන්න පුළුවන් මං හිතන්නේ ඒක තමයි මට අම්මා කියලා හොඳම තෑග්ග ඔයාලේ ස්කූලේ නාට්‍යයේ ගොඩාක් ඔයා කිට්ටුම. ඔයාලට හැමදේම කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කවුද? ගොඩක්ම ඉන්නේ මම. ඒ කියන්නේ ගොඩක්ම මාත් එක්ක ෂූටින්ග්ස් වලින් හම්බ වෙන්නේ හිරුෂයක්. ඒ කියන්නේ අනිගේ අක්කා, මගේ අක්කට ඉන්න කෙනා. ඊට පස්සේ දමිත්‍ර අක්කා. ඒ දෙන්න තමයි ගොඩක්. හිතවත්. ඔව්. ඔයාගේ යාළුවෝ හොඳම නම. හොඳම යාළුවෝ නම. මගේ ස්කූලේ හොඳම යාළුවා චමුති. ගඩකද යාළුවා. හරි එහෙනම් සස්ත්‍රිකා ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ සියල්ලම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක සත්‍ජී එකත් එක්ක එකතුනාට ගොඩාක් ස්තුතියි ඔයාලට ඔයාලේ කනවත ගොඩ ගුඩ් ලයිෆ් වෙතින් අය වගේම ගම්පහ සීනියර් සිටි වෙතින් වටිනා gift voucher එකක් තියෙනවා thank you ඔයාගේ අනාගත plans මට එක සැරයක් අහෝ කියන්න අනාගත plans ලංකාවේ ඔලිවර්ස් වලට හොඳ ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. එතන හැමදාම සතුටින් ඉන්න ඕනේ හොඳට ඉගෙන ගන්න ඕනේ. Thank you. අපි ආවම බෙමු. අනිවාර්යෙන්. Bye. Bye. ආදරේ නිදිරියට.